දරුවන්ට ආපහු සරයක් පටන් ගන්න තැනක් නැතුව ඉන්නවා. අපි ගිහිල්ලා ඒ දරුවන්ගේ මොරාල් එක හදන්න ඕන, පටන් ගනින් නැගිටින්න පුළුවන් නැගිටිමු කියලා. මේ වෙලාවේ මේ රටට ඕන නැගිටින පරම්පරාවක් මිසක පස්සට දින පරම්පරාවක් නෙමෙයි. මනුස්සකම නැත්තම් ඒ ආයතනයේ දිගපළල අපිට අදාළ නැහැ. චක්‍රලේ ගුරුෂෝ ඕනේ නැහැ. මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට දෙන වෙන වැඩ ටිකක් ස්වභාවික විපත්තමත් ගන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු පව්. ශ්‍රී ලංකා අධිපති පක්ෂය මගේ කරගන්න UN එකේ බලය තර කරගන්න විතරයි මේ ආණ්ඩුවට ඕන. මේ නායකට වඩා අධ්‍යක්ෂ නායකයෝ අපේ සමහර ස්කෝලවල පන්ති නායකයෝ වෙලා ඉන්නවා. තමුන්නාසටයි බයිල ගහන්න හම්බෙන්නේ නැහැ මේ රට ඉස්සරහා. මනුස්සකම නැත්තම් මේ ඒ ආයතනයේ දිගපළල අපිට අදාළ නැහැ. මේ වෙලාවේ මේ රටට ඕන නැගිටින පරම්පරාවක් මිසක පස්සට දින පරම්පරාවක් නෙමෙයි. රජයේ වගකීම වෙන්න ඕන මේ මිනිස්සු ධනාත්මකව ඊළඟ අඩියට උස්සලා තියෙනක මිසක මේ මිනිස්සු මානසික යටර දානක නෙමෙයි. මම ඉල්ලනවා මේ ආණ්ඩුවේ මිනිසුන්ගේ මානසිකත්වය හදන්න නැතුව රජගෙදර දුන්නත් වැඩක් නැහැ කරමු ලාසලන බන්තිතුමනි. ඒ මිනිස්සුගේ ඔළුව හදන්න. ඒ දරුවෝගේ ඉස්කෝල නැති වෙලා ඒ දරුවන්ට ආපහු සරයක් පටන් ගන්න තැනක් නැතුව ඉන්නවා. අපි ගිහිල්ලා ඒ දරුවන්ගේ මොරාල් එක හදන්න ඕන, පටන් ගනින් නැගිටින්න පුළුවන් නැගිටිමු කියලා. මං තමුන්නාසලට කියන චක්‍රලේක බොරු ෂෝ ඕනේ නැහැ. දැන් පරිපාලන ඇමතිවරයා ගිහිල්ලා අවුරුදු 60 ගානක් 70 ගානක් පරණ පොතක් දික්කේවි. මං කියනවා ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, මේ හැමදේම යාවත් කාලින වෙන්න ඕන. මේක 70 ගණන් අවුරුදු 70 ගානක් ගත්ත අපි තීන්දුව සමහර වලට දැන් වෙනකොට වෙනස් වෙලා. ඒ වේ ගම්මාන වෙනස් වෙලා. ඒ කියන්නේ ජනගහනය වෙනස් වෙලා. සමහර තීන්දුව తీරන ගන්න ඕන යාවත් කාලින වෙන්න ඕන, අදට ගැලපෙන්න ඕන. එක අවස්ථාවකදී ඇමරිකාවේ ඩකෝඩා ප්‍රාන්තයේ කාලගුණ විද්‍යාංශයේ දැනුම් දෙනවා තව මාසෙකමාරකින් අපේ ප්‍රාන්තයේ සම්පූර්ණයෙන් මඩි 4කින් යට වෙනවා කියලා. මාසෙකමාරකට කලින්. ඒ වෙලාවේ ඉතුරු ඩකෝඩා රාජ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 13000ක් එළියට එනවා. සති දෙකක් විශ්වවිද්‍යාලයට නිවාඩු දෙනවා. 13000ක් ශිෂ්‍යයෝ වැලියුර 60000ක් දවසකට හදලා අඩි 6ක බැම්මක් හදනවා ඩකෝටා ප්‍රාන්තයේ වටේට. අඩි 4යි එනකොට අඩි 6ක සති දෙකකින් ගහනවා, වැලි පවුරක් ගහනවා, ඩකෝටා ප්‍රාන්තයේ බේරෙනවා. ගරු මූලාසදාරු මන්ත්‍රීතුමනි, අපේ රටේ කාලගුණ විද්‍යාංශ පිළිබඳව ලැජ්ජයි. මම කියන්නම් අත්දැකීමක් අපේ හිටිය නිවේදිකාවක්. මේ නිවේදිකාව අපිට කියනවා මාධ්‍යයට ඇවිල්ලා මම නිවුස් කිව්ව දවසට පහුවෙනද මගේ දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියනවා කියලා. නිවුස් කිව්වට පහුවෙනද දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ කියලා හොයලා බලද්දි යාළුවා විහිළු කරනවා කාලගුණ අනාවකේ හැමදාම ඔයාගේ අම්මගෙන පට්ටපාල බොරුව ඕගොල්ලෝගේ අම්ම කියන්නේ කියලා. දරුවට විහිළු කරන නිවේදිකාවගේ. තාමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවිකුත් කරන නිවේදනය පිළිබඳව අපි අහනවා ආයමත් සැරයක්, මේව සත්‍යද? මේ රටේ මිනිසුන්ට පිළිගැනීමක් තියනවද? නෑගරු මුලාසල රුබන්තිතුමනි, කරු ඇමතිතුමා කිව්ව කතාවත් එක්ක මේ රජ ඇමතිවරු කිව්ව කතාව ස්වභාවික විපත් කියන්නේ ඔහේ වැටනේ විදියට. කරු මුලාසල මන්තුනේ ඒක නෙමෙයි. වාහනයක් අතර ගත්තාන් හරි ඩ්‍රයිවර් කෙනෙක් බලනවා මේකේ බ්‍රේක් තියෙද කියලා. මේකේ හුලන් තියෙද කියලා. මේකේ වතුර තියෙද, මේකේ තෙල් තියෙද කියලා. නිකම්ම නිකම් පුට්ටුවේ වාඩි වුණාට කරු මුලාසල මන්තුතුමනි ඇමතිවරයෙක් වෙන්නේ නෑ. අඩුතරමේ බලන්න ඕන මේ අමාත්‍යංශයේ වෙච්ච වැරදි මොනවාද? මේ අමාත්‍යංශයට කරන්න තියෙන යුතුකම් මොනවාද කියලා. ඒ මුකුත් අතගාලවත් නෑ. මට කියන්න තියෙන ඉච්චරයි. මේ රටේ මිනිස්සු පව්. සමහර රටවල් වල හෘද සාක්ෂියට වග කියන ඇමතිවරු මේ වෙනකොට ඉල්ල ලස් වෙලා කරු මුලාසල රුබන්තිතුමනි. ඉල්ල ලස් වෙලා. මම නම් ඇමතිවරයා. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නෑ. මේ පාර්ලිමේන්තුවේ නුත් ගිහිල්ලා. මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සත්‍ය සහවංකකම විතරයි. මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට තියෙන වෙන වැඩ ටිකක් ස්වභාවික විපත්තමත් ගන්න ඕනේ නෑ. ශ්‍රී ලංකා අධිපති පක්ෂය මගේ කරගන්න UN එකේ බලය තර කරගන්න විතරයි මේ ආණ්ඩුවට ඕන. මේ නායකයන්ට වඩා අධ්‍යක්ෂ නායකයෝ අපේ රටේ, මේ නායකයන්ට වඩා අධ්‍යක්ෂ නායකයෝ අපේ සමහර ස්කෝලවල වල පන්ති නායකයෝ වෙලා ඉන්නවා. අවසාන වශයෙන් ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි, මම මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුවට අත් දෙක මුස්සර නිරෝෂන් පේපරත් ඇතුළු අපේ කණ්ඩායම් සහයෝගය දෙනවා. ඒ දි සහයෝගය දෙන්නේ මේ රටේ මිනිස්සු නිසා. ඒ සහයෝගය තමුන්නාසලට දෙනවා. මිනිස්සු ඊළඟ ව්‍යසනයෙන් බේරගත්තේ නැත්නම් තමුන්නාසලටයි බයිල ගහන්න හම්බ වෙන්නේ නැහැ මේ රට ඉස්සරහා.